ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය එක දිගට වසර 4ක් වැඩි වූ බවත් ඒ අනුව ගිය වසරේ 2023 දී 125.9 දක්වා දරිද්‍රතාවය වැඩි වී ඇති බවට ලෝක බැංකුවේ නේවාසික ප්‍රධානී ආර්ථික විශේෂඥ රිචඩ් වෝකර් මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියනවා 2012 දී රටේ දරිද්‍රතාවය පැවතියේ 113.1 2023 වෙද්දී එය 25.9 දක්වා වැඩි වී තිබෙනවා රටේ ආර්ථිකය දිනෙන් දින වසරෙන් වසර කොතෙන්ද ගිහින් තියෙන්නේ එන්න එන්න දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා මේ අනුව රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම් ආදාය අසමානාත්මතාවය නිසා ශ්‍රම වෙළඳ පොලේ ගැටලු පවතින බවටයි ඔහු කියන්නේ ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ ලෝක බැංකු කාර්යාලයේදී ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම් නව වාර්තාව නිල වශයෙන් නිකුත් කිරීම නිමිත්තෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ අඩුවීමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර වසා දැමීම නිසා කාන්තාවන් සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකායේ සහභාගී වීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවට රිචඩ් වෝකර් මහතා සඳහන් කර තිබෙනවා ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම නමින් නවතම වාර්තාවේ මේ බව සඳහන් වෙනවා භාණ්ඩවල මිල ඉහළ යෑම ආදායම් තත්ත්වයේ අඩුවීම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතීම වැනි විවිධ ප්‍රශ්නවලින් රටේ ජනතාව පීඩා විඳින බවට තමයි කියන්නේ එහෙම කිව්වට රටේ පාලකයෝ නම් කියන්නේ දැන් රටේ ජනතාව හොඳට තුන් වේල කාලා ජීවත් වෙනවා කියලා 2012 වෙනකොට 13.1 සමස්ත ජනගහනෙන් දරිද්‍රතා මට්ටමේ තිබ්බේ හැබැයි ඒක දැන් 2023 වෙනකොට 25.9 දක්වා වැඩි වෙලා දැන් ඉන්නේ අපි 2024 මුල් කාර්තුවේ මේක මීටත් වඩා වැඩි වෙන්නට පුළුවන් රටේ ජනතාවට කුසගින්න නිවා ගන්න තුන් වේල කාලා ඉන්නත් ණයට ගන්න වෙලා එහෙම තමයි කියන්නේ මේක අපේ රටේ වාර්තාවකුත් නෙවෙයි ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව ලෝක බැංකුවේ නේවාසික ප්‍රධානියා තමයි මේ කතාව කියන්නේ ඊටාත්ම විධිමත් සංඛ්‍යාලේඛනත් එක්ක මේ කතාව කියන්නේ මේකත් බොරුවක් කියලා ඇතම් විට අද මාධ්‍ය ඉස්සරහට අවිලා අපේ රටේ නායකයෝ කියන්න පුළුවන් නේද මේ බොරු වාර්තාවක් දාලා තියෙන ලෝක බැංකුවෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ අපේ රටේ මිනිස්සු තුන් වේල කාලා හොඳට ජීවත් වෙනවා කියලා කියයි හැබැයි පාලකයෝ නම් තුන් වේල නෙවෙයි තුන් වේලට පස් හය වේලක් කාලා හොඳට ජීවත් වෙනවා ඇති රටේ මිනිස්සුන්ට වේලක් කර වේලක් කන්න බැරි තත්ත්වයකට රටපත් වෙලා තියෙන්නේ දසත නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න